ගරු කතානායකතුමා රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවෙදී යොමු කරන ලද 69 අංක 1 ආනයන හා අපනයන පාලන පනත යටතේ නියෝග සහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මූලික කටයුතු දෙකක් තියෙනවා ඒක ගැන කියන්න කැමැති. මේ පළවෙනි එකේ මේ ආනයන අපනයන එකේ මේ තියෙන්නේ මේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තිබ්බා පිටරට වැඩ කරනකොට මේ ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. ඒකේ ඒ කාලය දීර්ඝ කරන එකක් සම්බන්ධයෙන් තමයි මේ ගැසට් එක තියෙන්නේ. ඒක අපි සම්මත කරා. හැබැයි එතනදී අපිට අනාවරණය වුණා බොහෝ කාරණා. ඒ තමයි මේ දූෂිත ක්‍රියාවලි බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා කියලා මේ වාහන ආනයනය කරනකොට. උදාහරණයක් හැටියට වාහන 154ක රේගු විමර්ශනයකින් අනතුරුව 9ක් පමණක් නිෂ්කාසනය කර ඇති අතර වාහන ආනයන උල්ලංඝනය කිරීම කර ඇති බව කාර්ක සභාවේ පැහැදිලි විය. එතකොට දැන් මෙතන ලොකු ගැටලුවක් මතුණා. ඒ කියන්නේ මේ ඒජන්ට් හරහා ගේන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ෆැසිලිටේටර් අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන ඒක ඉංගලන්තයට ගෙනහිල්ලා ඩී රෙජිස්ටර් කරලා ඉංගලන්තේ නැවතත් රෙජිස්ටර් කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ වැලියු එක අඩු වෙනවා. එතකොට මේ ෆැසිලිටේටර්ස්ලා හරහා මේක කරන්න කියලා එතෙන්දී අපිට මේ කාරණා ඔප්පු වුණා. එතෙන්දී රේගුවෙන් කිව්වේ දැන් පාටලි අමතුමත් කිව්වේ රේගුවෙන් කිව්වේ ඒ කට්ටියට මේක මේ ලොකු පාඩුවක් තියෙනවා. නමුත් ඒක ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. නීතියේ මේ නීතිය වෙනස් කරන්න ඕන කියලා. ඉතින් අපි අහුවා ඕගොල්ලෝ මේක දැනන් හිටියේ නැද්ද මෙච්චර කල්? හරි, එතකොට ඒගොල්ලෝ කිව්වා දැනන් හිටියා, හැබැයි මොකක් කරේ නැහැ කියලා. අපි ඒ කට්ටියට මාස දෙකක් දුන්නා මේ නීතිය වෙනස් කරන්න. හැබැයි මේක මේ මේක තොරතුරු ආරංචි වෙලා අපිට බොහෝ කට්ටිය අපිව දැනුවත් කළා. අපිට ලිපියවල තියෙනවා අපිව මුලා කරා කියලා මේ කමිටුවේදී. ඉතින් එහෙම අපිව මුලා කරලා තියෙනවා කියලා අපිට ඔප්පු වුණොත් එහෙම විශාල මේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳව ගැටලුවක් එනවා ගරු කතානායකතුමනි. ඉතින් අපි මේ දීර්ඝ කිරීම අනුමත කරාට අපි බලාපොරොත්තු වෙනවා උව නැවතත් කැඳවලා. මොකද ගරු කතානායකතුමනි, කාරක සභාවකට ඇවිල්ලා අපිට අසත්‍ය තොරතුරු වාර්තා කරන්න කිසි නිලධාරියෙකුට හැකියාවක් නැහැ. හරි, ඉතින් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න එහෙම වෙලා තියෙනවා නම් අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා සියලු නිලධාරීන් සම්බන්ධයෙන් කියලා. මයික් එක ගන්න පාටලිව. අපගේ මේ වාර්තාවේ පිට 30-31 මේ විදේශ ප්‍රේෂණ මගින් ගෙන්වන ලද විදුලි වාහන පිළිබඳව වාර්තාවක් තියෙනවා. මොකද ඒ පිළිබඳ ප්‍රශ්නේ පැන නැගලා කටයුතු කළා. ඒ අවස්ථාවේ අපිට මුදල් අමාත්‍යාංශයේ කිව්වේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 16 ඉඳන් ඒ වැඩපිළිවෙල අත්හිටෙව්වයි කියලා. දැන් ඒක නැවත දීර්ඝ කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපි මේක අපේ පරිචයට පිටින් තියෙන දෙයක් නිසා අපි මේක විගණකාධිපතිතුමාට යොමු කළා. විගණකාධිපතිතුමාගෙන් යම්කිසි මේ පිළිබඳ විමර්ශනයක් කරලා ලබා දෙන්න කියලා. ඒ විමර්ශනය කරනකම් මේ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න එපා කියලා අපි මුදල් අමාත්‍යාංශයට පැහැදිලි විධිවිධානයක් ලබා දීලා තිබුණා. ඉතින් මේ මෙතෙන්දී පැහැදිලිවම කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන මාර්ගෝපදේශය හා ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා අනුගමනය කරලා තියෙන මාර්ගෝපදේශය අතර පරස්පරයක් තිබුණා. ඒ වගේම රටේ පොදු නීතිය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තුන. ඒක මේ පිට 30-31 පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශය අපට ලබා දුන් පොරොන්දුවට පටහැනිව විගණකාධිපතිවරයාගේ ඒ වාර්තාව ලැබුණා නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක වාර්තාව ලබා ගන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලනවා. ඒක මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි. ඉන් පසුව ක්‍රියාත්මක වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා මුදල් අමාත්‍යාංශයට විගණකාධිපති වාර්තාවෙන් පැන නැගෙන ඒ ප්‍රශ්නත් එක්ක හොයලා බලන්න. හර්ෂ, මම ඉවර නැහැ. මගදී නැවතුණා. මම යෝජනා කරනවා මෙහෙම දෙයක් ගරු කතානායකතුමා. අපි ජීවත් වෙන ඉලෙක්ට්‍රොනික ලෝකෙකනේ අද. දැන් වෙලා තියෙන අපි සයිලෝස් වල ඉන්නේ. දැන් පාටලී ඇමතු මන්ත්‍රීතුමාගේ කමිටුව වෙන දේවල්, එහෙමත් නැත්නම් රෝහිත ඇමතු මන්ත්‍රීතුමාගේ වෙන දේවල්, ලසන්ත ඇමතුමාගේ වෙන දේවල්, අපේ කමිටුව වෙන දේවල්, එව්ව වෙන වෙනම තියෙන්නේ. දැන් මෙතනදී අපි දැනගත්ත දෙයක් තමයි අපේ කාර්ක සභාවට මේක ගෙනාවට ඊට කලින් මේ සම්බන්ධයෙන් යම්කිසි නිර්දේශයක් ඔවුන් දීලා තියෙනවා. අපිට බැරිද මේක ජාලගත කරන්න?
අපි යම් යම් අපි මෙතන පනතක් ගේනකොට ඒ පනත සම්බන්ධයෙන් එක්ක සංශෝධනය සම්බන්ධයෙන් යම්කිසි කාරක සභාවක යමක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒක කොහොමද අනික් කට්ටිය දැනගන්නේ අද 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 ලෝකේ මේක කරන්න හරිම සිම්පල් ඒක අපිට මේක software හදන්න පුළුවන් electronically අපිට දැනගන්න පුළුවන් මෙතන මේ මේ ප්‍රශ්න තියෙනවා කියලා ඒක කරන්න පුළුවන්ද ඉතින් මම යෝජනා කරනවා මේ secretary general තුමියට මම යෝජනා කරනවා කතා නැති secretary general මේ පිළිබඳව හොයලා බලලා කොහොමද මේක මේ once and for all මේක integrate කරන්නේ කොහොමද නැත්තම් මේ වගේ දේවල් ඉදිරියටත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා දෙවැනි කාරණාව තමයි ගරු කතානායකතුමනි මේ බැංකු සම්බන්ධයෙන් මේ බැංකු වල සංශෝධන පනත් කෙතුම් පත ඒකේ තියෙන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳ ඒක අපිට ගැටලුවක් නැහැ හැබැයි මේක එක කාරණාවක් මෙතනදී මතු වුණා ඒ කියන්නේ දේශීය බැංකු වලට අක්වරල ඒ කියන්නේ ඔෆ්ෂෝ ගනුදෙනු කරන්න පුළුවන් කියලා එතකොට ඒ නීතියෙන් ඒක ලබා දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා සමහර බැංකු මේ වරාය නගරේ පෝට් සිටි එකේ රෙජිස්ටර් වෙනවා. පෝට් සිටි එකේ රෙජිස්ටර් වෙලා ඒ කාර්යභාරයම පෝට් සිටි එකේ කරනවා. එතකොට එකම දේ නම් පෝට් සිටි එකෙත් කරන්නේ රටට ලැබිය යුතු බදු මුදල් ලැබෙන්නේ නැහැ. අපි මේකට කියනවා කැනිබලයිසින් කියලා. හරි මේ සම්බන්ධයෙන් කොච්චර දුරට කොළඹ නගරය තුල ලංකාවේ අනිත් ප්‍රදේශවල තියෙන අක්වැරල ගනුදෙනු පෝට් සිටි එකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි පාර්ලිමේන්තුව හැටියට හොයලා බලන්න ඕනේ. මොකද අපි අද බදු ගැන කතා කරනකොට මෙතන බදු ගෙවනවා නම් පෝට් සිටි එකේ බදු ගෙවන්නේ නැත්තම් ඇයි එහෙමනම් අපි මේ බදු ගෙවන තැන ඉඳලා කරන්නේ? පෝට් සිටි එකට ගිහිල්ලා ඔක්කොම කරන්න පුළුවන්. අක්වැරල ගනුදෙනු ගැන මම මේ කතා කරා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා. කාලය ලබා දුන්නාට බොහොම ස්තුතියි.